ශ්‍රී ලංකා කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අතරේ අවසන්තාවට ලංකාවේ තිබුණු ටෙස්ට් තරගාවලිය ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාද වෙලා ගිය තුනට බිඳුවක් විදිහට එදා ඕස්ට්‍රේලියාව තමයි අංක 1 කණ්ඩායම මෙදා ලංකාවට ආපු කණ්ඩායම් බලද්දී එදාට වඩා ප්‍රබලයි වගේ තමයි අපිට පේන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාව තරඟ සංචාරයකට යන්නේ හොඳ පෙර සූදානමක් එක්ක ඒ වගේ මේ වතාවේ ඕස්ට්‍රේලියාව එන්නේ ඕස්ට්‍රේලියා A කණ්ඩායමත් එක්ක ඒ වගේම ටෙස්ට් තරඟ මුලින් සෙල්ලම් කරන්න කළ යෝජනාවත් ඕස්ට්‍රේලියාව මෙදා පාර ප්‍රතික්ෂේප කරනවා ඒ හැම දෙයකින්ම ටෙස්ට් තරගාවලියට වඩාත් හොඳින් සූදානම් වෙන අරමුණ ඕස්ට්‍රේලියාවේ තියෙන බව නම් හොඳටම පැහැදිලියි. මේ වතාවේ ඕස්ට්‍රේලියාව ටිකක් වෙනස් විදිහට ටෙස්ට් තරගාවලියට එනවා කියන අනතුරු ඇඟීමත් අපිට ශ්‍රී ලංකා A ඕස්ට්‍රේලියා A කණ්ඩායම අතර තිබුණු සිව්දින තරගයේදී දැක්කා. තරගයේ ඕස්ට්‍රේලියාව දිනුවා වගේම තරගයේ පුරා ඕස්ට්‍රේලියා ප්‍රතිකරුව පහර දීපු විදිය බැලුවහම නම් ඔවුන්ගේ මේ පාර සැලසුම ගැන හිතා ගන්න අපිට පුළුවන්. තරගයේ මුලින් පන්දුවට පහර දුන්න ඕස්ට්‍රේලියා A කණ්ඩායමේ ලකුණු 15ක් වෙද්දී කඩලු 3ක් ලකුණු 100ක් වෙද්දී කඩලු 5ක් බිඳ වැටුණා. හැබැයි අවසානයේ ඕස්ට්‍රේලියාව පළවෙනි දවස අවසන් කළේ ලකුණු 379ක් අරගෙන. ඕස්ට්‍රේලියාව පහර දීම හොඳම ආරක්ෂාව කියන ක්‍රමයට තමයි පහර දුන්නේ. ඕස්ට්‍රේලියාව ඉනිමේ ලකුණු ලබා ගැනීම වේගයේ සටහන් උනේ 4.29ක් විදිහට. ඒ වගේම හැම පන්දුයවන්නන්ටම 4කට ආසන්න වේගයකින් පහර දෙන විදිය තමයි කඩලු වැටෙද්දිත් අපි දැක්කේ. ඕස්ට්‍රේලියාව දෙවෙනි ඉනිම පන්දු ආර 46ක් වෙද්දී ලකුණු 212ක් ගත්තේ කඩලු 5කට. ඒ ඉනිමේ පහර දීමේ වේගයේ සටහන් උනේ 4.6ක් විදිහට. ඇත්තටම දඟපන්දුයවන්නු දැඩි ප්‍රහාරයකට ලක් කරන විදිය තමයි අපි මේ තරගයේදී දැක්කේ. මේ තත්ත්වය ඕස්ට්‍රේලියා ජාතික කණ්ඩායම අනුගමනය කරන්නත් ලොකු ඉඩක් තියෙනවා. එවෙනුවෙන් මැක්ස්වෙල් වගේ ක්‍රීඩකෙක් සංචිතයට ගන්න උනත් ඕස්ට්‍රේලියාව දෙවතාවක් හිතන එකක් නැහැ. ලාරා ෂෙවා ක්ලෙමින් වගේ ලංකාවේ දඟපන්දුයවන්නන්ට පහර දීලා ආරක්ෂා වුණු ක්‍රීඩකයෝ අනුගමනය කළ ක්‍රමයට පහර දෙන්න ආවොත් ඒකට දැම්මම සැලසුම් හදන්න ඕස්ට්‍රේලියා A කණ්ඩායම කළ මේ අනතුරු ඇඟවීම ප්‍රයෝජනෙට ගන්නවා නම් ඒක ගොඩක් වටීවි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.